හරි බලමු මේ කීබෝඩ් එක තත්ත්ව කොහමද කියලා මේකේ KB 580 Multimedia 18 Multimedia keyboard එක බලමු මේක design එකයි මේක functions keys ටික බලමු කියලා blue color keys to have to run make a build up pick in a attack group to keyboard in a good back keyboard එක පොඩ හයියයි කුස්ම keyboard එක නෙමෙයි බලමු wire එක නිකන් wire එක plastic coated දෙයක් නෑ නිකන් එකක් තියෙන්නේ ඒුණාට price එකකට එක්ක ඉතින් මේක worth වෙනවා කියලා මම හිතනවා එතකොට මේ පැත්තෙන් තියෙනවා ඒකේ ස්ටෑන්ඩ් එක බලන්න ස්ටෑන්ඩ් එක ගන්න right එක සාමාන්‍ය normal sound එක තමයි තියෙන්නේ කීස් එබෙද්දී normal සද්ද තමයි තියෙන්නේ මේකේම ලොකු සද්දයක් නෑ හරි දැන් බලමු Multimedia function එක කොහොමද කියලා. අපි දැන් මේක plug කරන් බලමු. ඉතින් මේ mouse එකයි keyboard එකයි. හරියටම කිව්වොත් රුපියල් 1500 තමයි ගත්තේ. රුපියල් 1500 තමයි මේ mouse එකයි keyboard එකයි ගත්තේ. මේ Multimedia keyboard එක and mouse එක. Mouse එක පොඩ හුරු බූටි එක mini mouse එකක් අත්තම කිව්වොත් mini type ඉතින් ඒක අවුලක් නෑ අවුරුද්දක් වගේ පාවිච්චි කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මොකද මේ දෙකම රුපියල් 1500 ගොඩක් cheap ඉතින් ඒකේ mouse එකේ wire එක අරක වගේම තමයි එන්න හොඳම wire එකක් නෙමෙයි තියෙන්නේ ඒකල බලන ඕගොල්ලන් දකින්න ඇති මේ mouse එකත් අනිවාර්යෙන් මේ market එකේ තියෙනවා ගොඩක් දැන්ට සේල් වෙනවා මේවා ඉතින් ඒකයි මේ රිවිව් එක කරන්නේ මේ කීබෝඩ් එක ගැන තවත් කිව්වොත් මේකේ WASD කියන බටන්ස් හතර හයිලයිට් වෙනවා බ්ලූ කලර් වලින් ඒක ඇත්තටම වැදගත් වෙනවා ඒක වැදගත් වෙන්නේ ඇත්තටම ගේම්ස් වලදී arrow keys with blue color වලින් highlight වෙනවා එතකොට multimedia function use blue color වලින් highlight වෙනවා ඉතින් අපි බලමු පළවෙනි multimedia function එක sounds වලට ඒක 100% mute කරන්න පුළුවන්. mute කරන්න පුළුවන් 100% ලී ඇක්ටිව් කරන්න පුළුවන් අපි නැත්නම් වෙන්දර අපි කරන්නේ අපි පල්ලෙහාට ගිහිල්ලා කරන එකනේ. ඉතින් මේකේ mute කරන්නත් පුළුවන් මේකේ 100% දාන්න පුළුවන් ඊළඟ එක අපි හිතන්නේ නැහැ ඒ වුණාට අපිට ගොඩක් වැදගත් වෙනවා ඒක. හිතන්නේ නැති අවස්ථාවවලදී ඒ වගේ කී එකක් තියෙන එක ඇත්තටම වටිනවා. මොකක්ද කිව්වොත් calculator එකට windows එකේ අපි දන්නවා calculator software එක තියෙනවා ඒ calculator software එකටම key එකක් මේ multimedia keyboard එකේ තියෙනවා ඉතින් අපි ඒක බලමු ඒ තියෙන්නේ calculator ඇත්තටම ගොඩක් වටිනවා හිතන්න නැති වෙලාවක ගොඩක් වටිනවා මේ calculator එක ඉතින් calculator open කරන්න පුළුවන් right ඒක ඇත්තටම වැදගත් වෙනවා ඊට පස්සේ තමයි තුන්වෙනි බටන් එකට තියෙන්නේ මොකද්ද මයි කම්පියුටර් එක නිකම්ම ඕපන් වෙනවා ඇත්තටම කිව්වොත් මේ Multimedia keyboard එකේ වාසිය තමයි අපිට මවුස් එකක් නැතුව Windows එක කම්පියුටර් එක ඇත්තටම මැනේජ් කරගන්න පුළුවන් Windows එකේ Windows විතරක් නෙමෙයි Linux උත් මැනේජ් කරගන්න පුළුවන් මේ keyboard එකකින් විතරක් ඒ කියන්නේ Multimedia කියන keyboard එකකින් විතරක් මේකේ තියෙන තුන්වෙනි බටන් එක මයි කම්පියුටර් බටන් එක ක්ලික් වෙනවා ඇත්තටම ගොඩක් වැඩ ඒකත්
හරි. ඊළඟ එක තමා මේකේ බ්‍රවුස් එකටත් වෙනම බටන් එකක් දීලා තියෙනවා. ඒකත් ඇත්තටම හොඳ. මේකේ තියෙන ඊළඟ බටන් එක, ඊළඟ බටන් එක තමා ඊමේල්ස් වලට තියෙන එක. අත්මිතුත් ඒක වටිනවා. මොකද අපි නැත්තම් Chrome එකෙන් ගිහිල්ලා බ්‍රවුස් කරලා ඉවරලා Gmail එකකට ලොග් වෙන්නේ. හැබැයි මෙතනදී වෙනම බටන් එකක් දීලා තිනවා ඊමේල් වලට. මෙතන දීලා නැහැ මම ඊමේල් මේ කන්ෆිග් කරලා නැහැ මෙතන. ඉතින් ඕගොල්ලෝ කන්ෆිග් කරන්න පුළුවන් මෙතන ඊමේල් කියලා තියෙනවා. නැත්තම් තව ඇප් එකක් තියෙනවා නම් වෙන එකකට ඔතනින් චූස් කරගන්න පුළුවන්. ඉතින් ඊමේල් වලට ඒක ඇත්තටම වටිනවා. ඊට පස්සේ තියෙන එක ඇත්තම කිව්වොත් ප්ලේයර් එකට. ප්ලේයර් එකට තියෙන ෆන්ක්ෂන් සෙට් එක තමයි තියෙන්නේ. ඕන නම් මම පොඩ්ඩක් එකක් පෙන්නන්න. ඉතින් ප්ලේයර් එකට තියෙන ඉතින් ඊළඟට same thing ඊළඟ එක එතකොට volume එක volume එක up volume එක down ඉතින් අතන කිව්වොත් මේ keyboard එක හොඳයි නරකම නෑ මොකද 1500කට වටිනවා අතරම වටිනවා මේක recommend කරන්න පුළුවන් මේ keyboard එක Multimedia keyboard එක Typeknet ඉතින් මේ keyboard එක ගැන යම් කිසි දෙයක් ඔයගොල්ලෝ දැනගත්තා නම් අනිවාර්යෙන්ම අපිට like එකක් දාන්න subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් thanks for watching